Hi everyone. Sindhana Raksha 6.0 project එකේ first phase එක විදිහට අපි පින්නවල අලියන තාගාරි voluntary field work program එකක් organize කරා. අද මේ blog එක ඒක ගැන. උදේ පාන්දරින්ම කොළඹින් එකතු වෙච්ච අපි පැය දෙකක විතර ගමනකින් පස්සේ පින්නවල අලියන තාගාරයට එන්න පුළුවන් වුණා. උදේ 8:00 වෙද්දිම ඇතුළට ගියපු අපි registration වැඩ ටික කරලා ලෑස්ති වෙලා ඔක්කොම කරලා 9 වෙද්දි අපේ voluntary field work program එක ලෑස්ති වුණා. අපිට හම්බුණු මුල්ම වැඩේ තමයි අලි ගාල් සුද්ධ කරන එක. අලි ඉන්න තැන් සුද්ධ කරලා අතු ගාලා දාලා සෝදලා දාලා ඒව පිරිසිදු කරන එක තමයි අපිට මුලින්ම පැවරුණේ. ඒක නම් සෑහෙන මහන්සියක් දරන්න අපිට සිද්ධ වුණා. කට්ටියක් අලි ගාල් සුද්ධ කරනකොට අනිත් අයට පැවරුණු රාජකාරිය තමයි ඒවට වටපිටාව සුද්ධ කරන එක. මේ ඔක්කොම සිද්ධ වෙන අතරතුරේ තවත් කට්ටියකට පැවරුණ අලින්ට කන්න ගෙනත් දාන කොස්කොල, පොල් අතු, කිතුල් කඳන් වගේ දේවල් තමයි අලින්ට මෙහෙදි කන්න දෙන්නේ. ඉතාම සෝදශීලි කාර්ය මණ්ඩලයක් එක සෑහෙන වැඩ කොටසක් අපිට මේකෙදි කරන්න පුළුවන් වුණා. ඒ වගේමයි අලියත්තු ගැන සෑහෙන දැනුම් සම්භාරයකුත් මේ ආශ්‍රයෙන් අපිට ලබා ගැනීමට හැකියාව ලැබුණා. හොඳ දැනුමක් වගේම හොඳ අත්දැකීම් සම්භාරයක් අපේ ජීවිතයට එකතු කරගන්න අපිට මෙතනදි හැකියාව ලැබුණා. ඊළඟට චුටි විවේකයෙන් පස්සේ අපිට හම්බුණා අලි නාවන්. මේ අලි නාවන් එකගෙන යන්නේ පින්නවල අලියනා තාගාරි ඉස්සරහින් යන මාවේ. අලි නාවනේ ගණන් අපි හැමෝටම සෑහෙන විනෝදයක් ගෙන දුන්නා. අලියන්ට ළමයින්ට නලියන්ටමයි හිත කියලා කියනවනේ. ඉතින් අලි නාවනකොට අපිට කාලේ යනවා තේරුණේම නැහැ. බලන්න මේ අලි නිදහසේ ඉන්න අපූරුව. අලි නාවල ඉවර වෙනකොට දවල්ට යන වෙලාවත් හරි ගිහින් තිබුණා. ඉතින් කාලා බීලා ඔක්කොම ඉවර කරලා ඊළඟට අපි සූදානම් වුණේ දේශනයකට. මේ දේශනයේදී අපිට අලින්ගේ චර්යා රටා, අලි කළමනාකරණය කරන්නේ කොහොමද, අලියතුන් සංරක්ෂණය කරන්නේ කොහොමද, අලි පාලනය කරන්නේ කොහොමද වගේ ගොඩක් දේවල් දැනගන්න ලැබුණා. ඊට අමතරව අපිට පින්නවල අලියනාථාගාරයේ කාර්යභාරය ගැනත් ලොකු පැහැදිලිකිරීමක් මෙතනදී ලැබුණා. ඒ දේශනෙන් පස්සේ අපිට හම්බුනේ පින්නවල අලියනාථාගාරයේ අලුතෙන් ඉපදිච්ච නියුන් පැටවුවන් සජ්ජන සහ දිසාව බලාගන්න මේ වීඩියෝ එකේ ඉන්නේ දෙන්න. ඒ දෙන්නව නාවල කරලා ඒ දෙනට කන්න බොන්න දෙන එක තමයි අපේ ඊළඟ රාජකාරිය උනේ. ඇත්තටම සජ්ජනයි දිසයි කියලා කියන්නේ නම් හරි හුරතා ලලි පැණිච්ච දෙන්නේ. ඉතින් මේ ඔක්කොම වැඩ ඉවර කළ වෙද්දී අපේ දවසේ කාලය අවසන් වෙගෙන එමින් තිබුණා. ඉතින් එදා දවස ඉවර වෙද්දී ලොකු දැනුම් සම්භාරයක්, ලොකු අත්දැකීම් ප්‍රමාණයක් අපි එකතු කරගත්තා. ඉතින් ඕගොල්ලොත් මේ වැඩසටහන එකතු වෙලා ලොකු අත්දැකීමක්, ලොකු දැනුමක් ලබා ගන්න ලංකාවේ අලියතුන් සංරක්ෂණයට දායක වෙනවා.